අයිබෝවන් සුබදෑසනක් දුවේ පුතේ අදත් අපි ඔබව ජාතික පාසලින් මුණගැහෙනවා. සහෘදයන්ගේ සිත තුළ රසවත් හැඟුම් මතු කරන්නා වූ නිර්මාණයට අපි සාහිත්‍ය කියලා කියනවා. එවන් උත්තම රසජනනයට සමත්වෙන්නා වූ කාව්‍යයක් පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ජාතක පොත ඇසුරේ බිහි වූ ගුත්තිල කාව්‍ය පිළිබඳව. එහෙම නැත්නම් ඔබේ පාඩම ගුත්තිල වෙන නද. මේ අපූරු පාඩම කතා කරන්නට බොහොම ප්‍රවීණත්වයක් උසල නැදුරු මඩුල්ලකට අදත් අපි ජාතික පාසලට ආරාධනා කළා. හිටපු සහකාර විදුහල්පතිවරයෙක්, ඒ වගේම ප්‍රවීණ දේශකයෙක් වන ශාස්ත්‍රපති ධර්මදාස රත්නායක ගුරුතුමාට, ඒ වගේම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සිංහල විෂයාචාර්ය ලක්ෂ්මන් අමරසූරිය ගුරුතුමාටත් අපි ආරාධනා කළා. අයිබෝවන් ගුරුතුමනි. අයිබෝවන්. අද අපේ දරුව වෙනුවෙන් අපි මේ පාඩම තෝරගත්තේ බොහොම රසවත් පාඩමක් නිසා. ඒ හින්දා ඒ රසවත් බව විඳගෙන ඔබේ විභාගයේ ඉලක්ක කරගෙන අපි මේ පාඩම හොඳින් අද ඉගෙන ගමු. රත්නායක ගුරුතුමා, අද අපි ප්‍රවේශය ගන්න කොතනින්ද? ආදරණීය දුවේ පුතේ, යම් සාහිත්‍ය කෘතියක් වැදගත් නම්, යම් සාහිත්‍ය කෘතියක් විශිෂ්ටයි නම් දුවේ පුතේ, ඒ තුළ විශේෂ ලක්ෂණ ගණනාවක් ඇතුළත් වෙනවා. එකක් තමයි එය සර්වකාලීන ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ දුවේ පුතේ හැම කාලයකම අයට රස විඳින්නට පුළුවන්. ඒ වගේම සර්ව ව්‍යාපී ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ හැම තත්ත්වයකම අයට, උස් පහත් ભેදයකින් තොරව හැම තත්ත්වයකම අයට රස විඳින්නට ආස්වාදනය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දුවේ පුතේ සර්ව බහුම ගුණයක් තියෙන්නට ඕන. ඒ කියන්නේ එය සෑම භූමියකට, සෑම රටකටම ගැලපෙන්නට ඕන. එහෙම බැලුවාම සිංහල සාහිත්‍යයේ එන ඕනෑම රටකට, ඕනෑම කාලයකට, ඕනෑම මට්ටමකට ගැලපෙන විශිෂ්ටතම පද්‍ය කෘතියක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන් ගුත්තිල කාව්‍යය. මේ ගුත්තිල කාව්‍යය නම් වූ සුවිශේෂී පද්‍ය සංග්‍රහය, පද්‍යය රචනා කරන්නේ දුවේ පුතේ කෝට්ටේ යුගයේ වැඩවාසය කළ, අතිශයින් ගෞරව සම්භාවනාවට පාත්‍ර විය යුතු වැත්තෑවේ හිමියන් විසින්. උන්වහන්සේ විශිෂ්ට පද්‍ය රචකයෙකු වන්නේ මේ ගුත්තිල කාව්‍ය නම් වූ එකම පද්‍ය සංග්‍රහයෙන්. එවගේම මේ ගුත්තිල කාව්‍යයට දුවේ පුතේ පදනම් කරගන්නේ කවියා, අපේ ජාතක කතා සාහිත්‍යයේ එන විශිෂ්ටතම ජාතක කතාවක්. ඒ කියන්නේ ඒ ජාතක කතාව තුළ අපේ ජීවිතයට ආලෝකයක් සපයන, ආදර්ශයක් සපයන යම් කරුණු ගණනාවක් තිබෙනවා. ඒ බඳු වැදගත් කතාවක් වන ගුත්තිල ජාතකය පදනම් කරගනිමින් තමයි මේ කෘතිය රචනා කරන්නේ දුවේ පුතේ. අපි මූලික වශයෙන් දැනගතු තවත් කාරණයක් වෙනවා. මෙහි පද්‍ය 511ක්, ඒ ඉතා සැලකිය යුතු සංඛ්‍යාවක්. පද්‍ය 511ක් ඇතුළත් වෙනවා. කෘතියක 500 ඉක්මවල 511ක් වගේ ප්‍රමාණයක් තියෙනකොට ඒ කාව්‍යයක් වශයෙන් සලකා බලනකොට සුවිශේෂී කාව්‍යයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ කෘතිය රචනා කරන්නට ආරාධනා කරන්නේ හලාවත ජයපාල කියන මන්ත්‍රීවරයා, ඇමතිවරයා. ඉතින් මෙන්න මේ වපසරිය, මේ වටාපිටාව අපිට ඊට වැදගත් වෙනවා ගුත්තිල කාව්‍ය පිළිබඳව හැදෑරීමකදී. ඇත්තටම ගුත්තිල කාව්‍ය වගේම අපේ සාහිත්‍ය යුග දිහා බැලුවාම අපිට විශිෂ්ට පද්‍ය සාහිත්‍යයක් තියෙනවා. ඒ හින්දම අපි අපේ පද්‍ය සාහිත්‍යයේ ගමන් මඟ පිළිබඳවත් කතා කරන්න ඕනේ. ලක්ෂ්මන් ගුරුතුමා, ඔව්, අපේ අද කතා කරන්න විශේෂයෙන් කෝට්ටේ යුගයේ සාහිත්‍ය, කෝට්ටේ සාහිත්‍ය යුගයේ පිළිබඳව සහ ඒ යුගයේ ලියවෙන පොතපත පිළිබඳව. නමුත් අපි දන්න මේ සාහිත්‍ය යුග අතර කෝට්ටේ යුගයේ හඳුන්වන්නේ දරුවනේ ස්වර්ණමය යුගය හැටියට. එතකොට එහෙමනම් ඒ යුග හා සම්බන්ධ වෙන ඒ පෙර යුග කීපය පිළිබඳවත්, නැත්නම් සාහිත්‍ය ගමම්මග පිළිබඳවත් ඔබේ අපේ අවධානය නාමික වශයෙන් හෝ යොමු වෙන්නට ඕන. මෙහෙම බලනකොට අපේ සාහිත්‍යයේ අපි කතා කරන්නේ අනුරාධපුරයේ සිට තමයි පැහැදිලිව අපට කතා කරන්නට ඉඩ හසර ලැබිලා තියෙන්නේ. ඒ අනුව ගත්තාම
සේබස්ලකර කියන කෘතිය නිර්මාණය වන්නේ අනුරාධපුර සාහිත්‍ය යුගයේදී ඒ හතරවන සේන රජුගේ නිර්මාණයක් හැටියටයි ඉතිහාස කෘතිවල සඳහන් වෙන්නේ. ඊට අමතරව සක්දාවත අසක්දාවත කියලා තවත් කෘති දෙකක් නිර්මාණය වෙනවා අනුරාධපුර යුගයේදී. ඒ කර්තෘ පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. කර්තෘ අවිද්‍යමානයි. ඒ වගේම ඒ කෘති පිළිබඳ ලොකු තොරතුරු රාශියක් අපට ලැබෙන්නේ නැහැ. ඉන් පස්සේ එනවා පොළොන්නර යුගය. දැන් පොළොන්නර යුගය කියනකොට අනුරාධපුරයට වඩා අපේ දූදරුවෝ ටිකක් දන්න කියන ස්වභාවයක් තියෙනවා. මොකද දැන් අමාවතර බුත්සරණ වගේ කෘති සම්බන්ධව ගත්තාම දැන් ඔබට තිබෙනවා ගුරුළුගෝමි පඬිවරයා විසින් ලියු අමාවතර ග්‍රන්ථය පිළිබඳව ඔබ හදාරනවා කියවනවා. ඒ නිසා මේ පිළිබඳව වැඩියෙන් කතාබහට ලක් වෙනවා. එතකොට පොළොන්නර යුගයේ ලියවිච්ච ඒ ගද්‍ය කෘති වගේම ඉතාමත්ම වටිනා පද්‍ය කෘති කීපයකුත් අපට හමු වෙනවා. ඒ තමයි ජාතක කතා පදනම් කරගෙන ලියවිච්ච පද්‍ය කෘති අතර නිරන්තර අපට හමුවන අපි කතා කරන සසදාවත ඒ වගේම මුවදේ උදාවත කියන මේ කෘති දෙක. සස ජාතකයේ පදනම් කරගෙන ලියවුණු සසදාවතත් මඛාදේව ජාතකයේ පදනම් කරගෙන ලියවුණු මුවදේ උදාවතත් මෙන්න මේ කියන පොළොන්නර යුගයේ පද්‍ය නිර්මාණ හැටියට ඔබගේ අපගේ අවධානය යොමු වෙන්නට ඕන. ඉන් පස්සේ අපට හමු වෙන්නේ දරුවනේ දඹදෙණ සාහිත්‍ය යුගයේ. දඹදෙණ සාහිත්‍ය යුගයේත් ලියවිච්ච බොහොමයක් වූ ගද්‍ය කෘති පද්‍ය කෘති අපේ සාහිත්‍යයේ එකතු වෙලා තිබෙනවා. අපි දන්නවා පද්‍ය කෘති ගත්තයින් පස්සේ කෞසලුමින කියන මේ මහා කාව්‍ය ලියවෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජු විසින්. එතකොට එලුසඳස් ලකුණ භද්‍රහිමියන් විසින් ලියවුණු බවට කරුණු අපට එළිදරව් වෙනවා. පියුම්මල කියන කෘතියේ කර්තෘ පිළිබඳ සඳහනක් නැහැ. කර්තෘ අඥාතයි කියලයි සඳහන් වෙන්නේ. සිදත් සංගරාව පිළිබඳවත් අපට එනවා පතරාජ පිරුවම්පති හිමියන්ගේ නිර්මාණයක් හැටියට. මේ පිළිබඳ මතිමතාන්තරයක් තිබෙනවා. ඉතින් අපි දඹදෙණි සාහිත්‍ය යුගයට අයිති කෘතියක් හැටියට සිදත් සංගරාව පතරාජ පිරුවම්පති හිමියන්ගේ නිර්මාණයක් බවටයි අපි අඳුනගන්නේ. මෙතනින් පස්සේ අපට හමු වෙනවා බොහොම කෙටියෙන් මේ පිළිබඳව අපට දන්වන්නේ කුරුණෑගල යුගය. කුරුණෑගල සාහිත්‍ය යුගය හතරවන පරාක්‍රමබාහු රාජ සමයයි මේ හා සම්බන්ධ වෙන්නේ. එතෙන්දී මුලින්ම ලැබෙනවා චන්දකින්නර ජාතකයේ පදනම් කරගෙන ලියවිච්ච සඳකිඳුරු දා කව කියන මේ කෘතිය. මේක ලියවුනේ විල්ගම්මුල හාමුදුරු විසින්. ඒ වගේම දඹදෙණි අස්න කියන කෘතියකුත් ලියවුණු බවට එනවා. මේ කර්තෘ අඥාතයි කියන බව තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට මේ යුග ගෙවිගෙන එද්දී ඊට පස්සේ අපට හම්බෙන දරුවනේ ගම්පල සාහිත්‍ය යුගය. ගම්පල සාහිත්‍ය යුගයේ ලියවිච්ච පද්‍ය කෘති දෙකක් හැටියට සම්භාවනාවට පාත්‍ර වෙන්නේ මයුර සංදේශය. සංදේශ කවි වල ආභාෂයක් අපේ සාහිත්‍යයට සිංහල සාහිත්‍යයට නොතිබුණු යුගයක මුලින්ම ලියවෙනවා මයුර සංදේශය කවීශ්වර කියන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්, උන්වහන්සේගේ කර්තෘත්වයෙන්. ඊට පස්සේ තවත් කෘතියක් ලියවෙනවා, ඒ සංදේශ කෘතියක් තිසර සංදේශය. හැබැයි එහි කර්තෘ අඥාත බව තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව ඔබට මේ සඳහන් කළේ මේ කෝට්ටේ යුගය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් හැටියට අපි අඳුනගන්නකොට ඒහා ආපු ගමන් මගේ සාහිත්‍ය පරපුරු පිළිබඳව නැත්නම් සාහිත්‍ය යුග පිළිබඳව ඒ වගේ කෙරිච්ච නිර්මාණ පිළිබඳවයි ඔබේ දැනුමට මේ කාරණා එකතු කළේ. ලක්ෂ්මන් ගුරුතුමා පිළිවෙලින් යුගානුව පද්‍ය සාහිත්‍ය පිළිබඳව කතා කළා. රත්නායක ගුරුතුමා පිළිවෙලින් යනව නම් යුගය අනුව අපි ඊළඟට කතා කරන්න ඕනේ කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍ය පිළිබඳව. ඔව්දේ පුතේ. ගම්පොල යුගයෙන් පස්සේ ඉන් අනතුරුව අපට කෝට්ටේ යුගය ගැන කතා කරන්නට සිද්ධ වෙනවා. හැබැයි අපේ කෘතිය රචනා වෙන්නේ කෝට්ටේ යුගයේ. ගුත්තිලකාව්‍ය රචනා වෙන්නේ දුවේ පුතේ කෝට්ටේ යුගයේ. එතකොට එහෙම වුණත් කෝට්ටේ යුගයෙන් පස්සේ යුගය
ඒකයන් අපේ ලක්ෂ්මන් ගුරුතුමා අපේ දරුවන්ට අනුරාධපුරය පොළොන්නරුව ආදි වසයෙන් ගම්පොල දක්වා ආවනේ. මේ ආපු ගමන් මගේ අපි කෝට්ටේ යුගය පිළිබඳව ඊළඟට සාකච්ඡා කරනවා. හැබැයි කෝට්ටේ යුගෙන් පස්සේ එළඹෙන සීතාවක යුගය ගැන යමක් මුලින්ම දැනගත යුතු වෙනවා. ඒ අනුව සුළු කාලයකට සීමා වුණත් යම් අඳුරු කාල පරිච්ඡේදයක් වුණත් සීතාවක යුගය සැලකිය යුතු වැදගත්කමකින් යුතු යුගයක්. මේ යුගයේ කැපී පෙනෙන එකම ලේඛකයා අලගියවන්න මුකවැටි පඬිතුමා. එතුමා විසින් කෘතීන් ගණනාවක් රචනා කොට තිබෙනවා. ඒ අනුව දුවේ පුතේ කුසදා කව, දහම් සොඬදා කව, සුභාසිතය, සැවුල් සන්දේශය, ඒ වගේම කුන්ස්තන්තීනු හටන යන කෘතීන් පහ අලගියවන්න මුකවැටි පඬිතුමා විසින් රචනා කොට තිබෙනවා. මේ තමයි දුවේ පුතේ සීතාවක යුගය. හැබැයි සීතාවක යුගයට පෙර අප හඳුනාගත යුතු වෙනවා දැන් එහෙමනම් කෝට්ටේ යුගය පිළිබඳව. කෝට්ටේ යුගය සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය, එහෙම නැත්නම් අතිශයින් වටිනාම යුගය හැටියට ඔබ දැනගත යුතු වෙනවා. එයට බලපෑ හේතු සාධක ගණනාවක් තිබෙනවා. නිකම්ම ඕපපාතිකව අහේතුකව එහෙම සාහිත්‍යයක් බිහි වෙන්නේ නැහැ. එක පැත්තකින් ත්‍රිසිංහලය ඒකච්ඡත්‍රකල එක සේසතකට ගත්ත හයවෙනි පරාක්‍රමබාහු රජතුමා සාහිත්‍ය පිළිබඳව කෘති රචනය පිළිබඳව පොතපත පිළිබඳව විශේෂ අවධානයක් තිබුණු නරේන්ද්‍රයෙක්. අනිත් පැත්තෙන් මූලායතන ගණනාවක් රටපුරා විසිරී යමින් සංඝ පරපුර මගින් දැනුම බෙදා හදා දෙන පිරිවන් සමුදායක් බිහි වෙනවා. මේ පිරිවන්වල අධිපතිත්වය දරන, එහෙම නැත්නම් මේ පිරිවන්වලින් බිහිවෙන ගිහි පැවිදි පඬිරුවන් රාශියක් බිහිවෙනවා. මෙන්න මේ බඳු පදනමක තමයි දුවේ පුතේ කෝට්ටේ සාහිත්‍යය මහා වෘක්ෂයක් බවට පත්වන්නේ. එක පැත්තකින් කෝට්ටේ යුගයේ සාහිත්‍ය දරයින් අතර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ, ඒ වගේම වෑත්තෑවේ හිමිපාණන් වහන්සේ අපේ ගුත්තිල කාව්‍යය රචනා කළ, ඒ වගේම වීදාගම මෛත්‍රිය මහතෙරුන් වහන්සේ ඒ ප්‍රමුඛ සංඝ පරපුරක් එහි වැඩ සිටිනවා, ඒ වගේම දෙවිනුවර තිලක පිරුවන්පති හිමි, ඒ වගේම ධම්මදින්නාචාර්ය සිද්ධාර්ථ විමලකීර්ති මා හිමිපාණන් වහන්සේ. ඊට අමතරව විශේෂයෙන් මේ යුගයේ ගිහි පඬිවරුන් රැසක් අපට දැන හඳුනා ගැනීමට ලැබෙනවා. ඒ යටතේ නන්නුර්තු නේයාර් පඬිවරයා, ඒ වගේම ශ්‍රී රාමචන්ද්‍ර භාරති පඬිවරයා ආදී පඬිවරුන් රැසක් දැක ගන්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මා ඔබට පැවසුවා දුවේ පුතේ මේ යුගයේ පිරුවන් ගණනාවක් මේ සාහිත්‍ය කරණයට මූලිකත්වයක් දුන්නයි කියලා. විශේෂයෙන් කෝට්ටේ යුගයේ කෑරගල පද්මාවතී විහාරය, ඒ වගේම වීදාගම ඝනානන්ද පිරිවන, ඒ වගේම තොටගමුවේ විජයබාහු පිරිවන ආදි වශයෙන් පිරිවන් ගණනාවක්, ඊළඟට පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවන, ඒ වගේම දෙවිනුවර තිලක පිරිවන. මෙන්න මේ පිරිවන් මූලික කරගනිමින් සාහිත්‍ය නිර්මාණය කරනවා. මේ අනුව සලකා බලනකොට දුවේ පුතේ කෝට්ටේ යුගය පිළිබඳව දක්වා, එහෙම නැත්නම් අපි මේ වෙනකොට අනුරාධපුරයේ යුගයේ ඉඳලා සීතාවක යුගය දක්වා කතා කළා. එහි කෝට්ටේ යුගය පිළිබඳවත් ඔබ සමග දැනුම බෙදාගත්තා. හොඳයි, එහෙනම් අපි මීළඟට කතා කරමු කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍ය පිළිබඳව. දැන් මෙච්චර වෙලා කතා කළ කෝට්ටේ යුගය ස්වර්ණමය යුගයක් කිරීමෙහිලා හේතුපාදක වෙච්ච ගිහි පඬිවරු පැවිදි පඬිවරු රාශියක් හිටියා. රත්නගම මහත්මයා මුහුමදින් සඳහන් කළා ඒ පතපොත නිර්මාණය කර ඒ මහා සාහිත්‍ය නිර්මාණයේ සාහිත්‍ය දායාද ලබා දුන්නු පඬිවරු පිළිබඳ. ඔවුන්ගේ නිර්මාණය වෙච්ච සම්භාවනීය කෘති, සම්මානනීය කෘති රැසක් තිබෙනවා. කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යයේ තමයි මුලින්ම අපට ඉතා ගම්පොල යුගයෙන් පස්සේ මයුර තිසර සංදේශවලින් පස්සේ සංදේශ කාව්‍ය ලීවීම නතර වුණා. ඉන්පස්සේ නැවතත්
ඒකට සජීවී බවක් ජීවයක් ලැබුණ කෝට්ටිය යුගයේදී. ඒකට බලවත් හේතුවක් වුණේ හයවන පරාක්‍රම බාහු රජතුමා තුළ තිබිච්ච සාහිත්‍ය ලෝලී බව, සාහිත්‍යකාමී බව. ඒ වගේ මේතුමා බොහොම විදග්ධෙක්. මෙන්න මේ කාරණා නිසා අපට කෝට්ටිය යුගයේ හොඳ නිර්මාණ රාශියක් අනිත් යුගවලට වඩා එකතු වෙනවා සාහිත්‍යයත් එක්ක. එහිදී විශේෂයෙන් කියන්නට උන තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ, එතුමාගෙන් අපට එකතු වුණ සැලලිහිණ සංදේශය. ඊළඟට තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ තව කෘතියක් තමයි පරවි සංදේශය. ඒ වගේම ගිරා සංදේශය කියලා සංදේශයක් ලියවුණ. හැබැයි මේ පිළිබඳව කර්තෘ පිළිබඳව ලොකු සඳහනක් නැහැ. කර්තෘ අඥාතයි කියලයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඉන් පසුව හංස සංදේශය ලියවුණ. ඒ වීදාගම මහා මෛත්‍රිය හාමුදුරුව අතින් කෝකිල සංදේශය ලියුණේ ඉරුගල් කුලතිලක කියන ස්වාමීන් වහන්සේ අතින්. මේ විදිහට පද්‍ය සාහිත්‍යයට හොඳ පද්‍ය කෘති රසන් මේ කෝට්ටේ යුගයේදී එකතු වුණා. ඉතින් මීටත් අමතර අපි දන්නවා නොයෙකුත් තව තියෙනවා, බුදුගුණාලංකාර ආදී නොයෙකුත් නිර්මාණ තිබෙනවා. මෙතෙන්දී කෝට්ටේ යුගයත් එක්ක එකතු වෙච්ච මේ පද්‍ය සාහිත්‍යයේ ඔය සංදේශ හා සම්බන්ධ නිර්මාණ පිළිබඳවයි කතා කළේ. ඔව්, අපේ ලක්ෂ්මන් ගුරුතුමා ඔබට සංදේශ ගැන කියනකොට දුවේ පුතේ, ලියවුණු සංදේශ 7-8 5ක්ම රචනා වෙන්නේ කෝට්ටේ යුගයේ. ඒ වගේම එකම ලේඛකේ සංදේශ 2ක් රචනා කිරීමත් මෙහිදී ඉතා වැදගත් වෙනවා. සංදේශ පැත්තෙන් විතරක් නෙවෙයි කෝට්ටේ යුගය වර්ණවත් වෙන්නේ. මේ යුගයේදී මහා කාව්‍යයක්, ඒ කියන්නේ කෞසිලුමිනෙන් අනතුරුව මහා කාව්‍යයක් රචනා වෙනවා. ඒ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද කාව්‍ය සේකරය. ඒ වගේම ජාතක කාව්‍ය, එහෙම නැත්නම් ඛණ්ඩ කාව්‍ය හැටියට අප හඳුන්වනු ලබන කාව්‍ය වන ගුත්තිල කාව්‍ය රචනා වෙන්නේත් මේ යුගයේදීමයි. මේ යුගයේදී ප්‍රශස්ති කාව්‍යයක් රචනා වෙනවා, ඉතාමත්ම වැදගත් වෙනවා. පැරකුම්බා රජතුමන්ව ප්‍රශස්ති ගායනාවට ලක් කරමින් රචනා කරන ලද පැරකුම්බා සිරිත මේ යුගයේදී රචනා කළා. එහි කර්තෘවරයා අඥාතයි. මේ සමගම මට හිතෙනවා මෙන්න මේ නිර්මාණ ටිකද භක්ති කාව්‍යයක් හැටියට සම්භාවනීයත්වයට පත්වන මේ බුදුගුණ අලංකාරය වීදාගම හාමුදුරුවන් අතින් රචනා වුණෙත් මෙන්න මේ කෝට්ටේ යුගයේම තමයි. ඊට අමතරව දරුවනේ ලෝවර සංග්‍රහව කියන කෘතිය අපට අපේ ජීවිත නැත්නම් සාර ධර්ම පිළිබඳ හොඳ මඟ පෙන්වීමක් කරන කෘතියක්. මේ නිසා මේක අයිති වෙන උපදේශ කාව්‍ය ගණයට. මේ උපදේශ කාව්‍ය ගණයට අයිති වෙන ලෝවර සංග්‍රහව කියන මේ මහා සම්මානනීය කෘතිය මේක ලියුණේ කෝට්ටේ යුගයේ වීදාගම හාමුදුරුව අතින්. මීට අමතරව ලියුණා කෝෂ ග්‍රන්ථ නැත්නම් නිගණ්ඩු ග්‍රන්ථයක් හැටියට නාමාවලිය නම් රුවන් මල කියන මේ කෘතිය. මේක ලිව්වේ නම් නන්නුරුතුණු මිනිසන්නස් කියන මේ තැනැත්තා. 6 වෙනි පරාක්‍රමබාහු රජුගේ උලකුඩේ දේවියගේ ස්වාමියා හැටියට යම් තැනක සඳහන් වෙනවා නන්නුරුතුණු මිනිසන්නස් කියන තැනැත්තාෙන් තමයි නාමාවලිය හා නම් රුවන් මල කියන මේ කෘතිය ලියුණේ. මෙතෙන්ද පේනවා එදා ඒ රජතුමාගේ උවමනාව සාහිත්‍ය කෙරෙහි දක්වන උනන්දුව මේවා නිසා එකල පැවිදි පඬිවරු විතරක් නෙමෙයි ගිහි උදවියපවා මේ කාව්‍යකරණයට නිර්මාණකරණයට අතහිත දුන්න, එකතු වුණා, දායකත්වය ලබා දුන්නා. හොඳ නිර්මාණ රසක් කෝට්ටේ සාහිත්‍ය යුගයේදී එකතු වුණා, දායාද කළා සාහිත්‍ය ලෝකයට කියන බව අපිට හිතන්න පුළුවන්. හොඳයි, කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පද්‍ය කෘති පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. රත්නායක ගුරුතුමා, විශේෂයෙන්ම දුවේ පුතේ, දැන් කෝට්ටේ යුගයේ පිළිබඳව අපි ප්‍රාමාණිකව ගොඩක් කරුණු සාකච්ඡා කළා. විශේෂයෙන් ඔබට කෝට්ටේ යුගයෙන් එක පැත්තකින් ගුත්තිල කාව්‍ය ඉගෙන ගන්න තියෙනවා, වගේම අනිත් පැත්තෙන් මග විසිතුරු පද්‍ය නිර්මාණ ඉගෙන ගන්න තිබෙනවා. ඒ වගේම කෑරගල වෙහෙර වැනුම ඉගෙන ගන්නට තිබෙනවා. මේ ආදි වශයෙන් බැලුවහම මේ පිළිබඳව පුළුල්ව දැන හඳුනාගෙන තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. කෝට්ටේ යුගයේ දුවේ පුතේ එක පැත්තකින් එක් ලේඛකයෙකු විසින් කෘතීන් ගණනාවක් රචනා කරමින් ඒ සාහිත්‍ය මේ පද්‍ය සාහිත්‍ය වර්ණනා ඉහළ තැනකට ඔසවා තබන්නට සමත් වෙනවා.
තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමිපාදයන්න් වහන්සේ පරවි සන්දේශයත් එවගේම සැලලිහිණි සන්දේශයත් අනිත් පැත්තෙන් කාව්‍යසේකරයත් කියන කෘතීන් තුනම රචනා කරලා සන්දේශ සාහිත්‍ය වර්ණවත් කරනවා වගේම මහා කාව්‍ය සාහිත්‍යයටත් ආලෝකය සපයනවා. සංඝ පරපුරක්ම ග්‍රන්ථකරණයේ යෙදුණු වීදාගම පරපුර නියෝජනය කරමින් වීදාගම මෛත්‍රී හිමිපාණන් වහන්සේ විසින් සන්දේශවලට විශිෂ්ට දායකත්වයක් සපයනවා හංස සන්දේශය රචනා කරලා. අනිත් පැත්තෙන් කවුලකුණු මිනිමල රචනා කරනවා. ලෝවැඩ සඟරාවත් බුදුගුණ අලංකාරයත් කියන කෘතීන් රචනා කරනවා. මං හිතන්නේ මෙන්න මේ විදිහේ වැදගත්කමක් ලේඛකයින් සම්බන්ධව විමසලා බලනකොට මේ යුගයේ තිබෙනවා. හඳ ඊළඟට අපි කතා කරමු ජාතක කතා පොත ඇසුරේ බිහි වූ පද්‍ය කෘති මොනවාද කියලා. ලක්ෂ්මන් ගුරුතුමා, අපි මෙහෙම කතා කරනකොට දැන් දරුවන්ට හිතනවා දැන් ගුත්තිල ජාතකයේ පිළිබඳ කතා කරනකොට මේ අනිකුත් මේ කාව්‍ය යුග නැත්නම් වෑත්තෑවේ හාමුදුරුවෝ සහ එම කෘතිය පිළිබඳව කතා කරනවා වගේම වැඩිපුර කෝට්ටේ සාහිත්‍ය යුගය ගැන කතා කරන්නේ ධර්මදේශ දත්ත මහත්මයා කිව්වා වගේ අපේ දරුවන්ට මේ නිර්දේශයේ තුල කෝට්ටේ යුගයේ කෘති කීපයක් ගැනම අවධානය යොමු කරන්න තිබෙනවා. හංස සන්දේශය, සැල්ලෙන සන්දේශය, එතකොට මේ ගුත්තිල කාව්‍ය, මේ ඔක්කොම කෝට්ටේ යුගයට අයිති. ඒ නිසා තමයි වැඩිපුරත් මේ පිළිබඳව ඔබේ අවධානයට යොමු කරවන්නේ මේ කාරණා පිළිබඳව. ඒ වගේම ගුත්තිල කාව්‍ය ලියුනේ ගුත්තිල ජාතකයේ පදනම් කරගෙන. ඒ නිසා අපේ අවධානය යොමු වෙන්නට ඕනේ ජාතක කතා මූලාශ්‍ර කරගෙන ලියවිච්ච පද්‍ය නිර්මාණ පිළිබඳවත් ඔබේ අපේ අවධානය යොමු වෙන්නට ඕනේ. ඒ නිසා ජාතක කතා ඇතුළෙන් ලිව වෙනත් කෘති පිළිබඳවත් ඔබ දැනගත යුතුයි. දැන් සස ජාතකය මුල් කරගෙන තමයි සසදා කව කියන කෘතිය ලියුනේ. ඒ වගේම මහාදේව ජාතකය පදනම් කරගෙන මෝදෙව්දාවත කියන නැත්නම් මෝදෙව්දා කව නිර්මාණය වුණා. කුස ජාතකය පදනම් කරගෙන කෞසලුමින කියන මේ මහා කාව්‍ය නිර්මාණය වුණා. මේට අමතරව තව ගොඩාක් තිබෙනවා. දැන් දහම්සොඬ ජාතකය පදනම් කරගෙන දහම්සොඬ කාව්‍ය, විදුර ජාතකයෙන් විදුර කාව්‍ය, ඔයාදී තව කිහිපයක්ම තිබෙනවා. මේ චන්දකින ජාතකයෙන් සඳකින දුදාකව, වෙස්සන්තර ජාතකයෙන් වෙස දුදාකව, මේ විදිහේ ජාතක කතා පදනම් කරගත්ත ලියවිච්ච තව පද්‍ය කිහිපයක්ම අපට හමු වෙනවා මේ සාහිත්‍ය ලෝකයේදී. හොඳයි, ගුත්තිල කාව්‍ය ලියවෙන්නේ ගුත්තිල ජාතක ඇසුරින් කියලා අපේ ගුරුතුමන්ට කිව්වනේ. ඒ හින්දම අපි පාඩමට අදාළ නිසාම ගුත්තිල ජාතකයට අදාළ ගුත්තිල කාව්‍යයේ කතාසාරය පිළිබඳව රත්නායක ගුරුතුමාගෙන් අහමු. ගුත්තිල ජාතකය පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් අපේ දරුවන් මතක තබා ගන්නවා නම් එහි වර්තමාන කතාව වෙන්නේ බුදුරජාණන් වහන්සේට ද්‍රෝහි වෙමින් දෙව්දත්ගේ නොදැමුණු ක්‍රියාකාරකම් එකින් එක එනකොට ඒ පිළිබඳව විමසන භික්ෂු සංඝයාට බුදුරජාණන් වහන්සේ අතීත කතා වස්තුවක් හැටියට ගුත්තිල ජාතකය දේශනා කරනවා. ඒ අනුව බරණැස් නුවර ගුත්තිල පඬිවරයා වීණා ශිල්පියෙකු හැටියට තමන්ගේ අන්ධ දෙමව්පියන් බලාගෙන රජතුමන්ට සේවය කරනකොට එහි එම රටෙහි වෙළඳුන් කණ්ඩායමක් උදේනී නුවරට වෙළඳාමේ යනවා. ඒ උදේනී නුවර ඒ මොහොතේ සැනකෙළියක් පැවැත්වෙනවා. මේ සැනකෙළිය අවස්ථාවට මේ වෙළෙන්දන් එකතු වෙනවා. එකතු වී වීණා ශිල්පියෙකු ඉල්ලා සිටිනවා. එහිදී ඔවුන්ට ලැබෙන්නේ මූසිල වීණා ශිල්පියා. ඔවුන් මූසිලගේ වීණා නාදයෙන් සතුටට පත්වන්නේ නැහැ. එහිදී මූසිල එයට හේතු විමසන විට වෙළඳුන් පවසනවා නුඹට වඩා දක්ෂකම් ඇති ඉතා විශිෂ්ට ගණයේ වීණා ශිල්පියෙකු අප නගරෙහි ගුත්තිල නමින් ඉන්නා බව. ඒ කතාවෙන් යමක් ඉගෙන ගැනීමට අදහස් කරන මූසිල ඔවුන් සමග ගුත්තිල පඬිතුමන් සොයාගෙන බරණැස් නුවරට ඇවිල්ලා බොහොම අමාරුවෙන් ශිල්ප ඉගෙන ගන්නවා. ශිල්ප ඉගෙනගෙන ගුත්තිල පඬිතුමාගේ අන්ද දෙමව්පියන්ගේ පිහිටත් ඇරගෙන තමයි මේ ශිල්ප ඉගෙන ගන්නේ. ඉන් අනතුරුව ගුත්තිල පඬිවරයාගේම උදව්වෙන් බරණැස් රජුගේ වීණා ශිල්පියෙකු බවට පත් වෙනවා. මූසිලගේ නරක ගතිගුණ මතුවෙන්නේ මෙතෙන්දී.
මූසිල කල්පනා කරනවා අප දෙදෙනාම එක සමානයි අපට සමාන වැටුප් ලැබිය යුතුයි. ඒ අනුව ඔහු රජතුමාගෙන් වැඩි වැටුප් සම වැටුප් ඉල්ලා සිටිනවා. බැලුවහම වෘත්තීය අරගලයක්. මෙහිදී රජතුමා බරණැස් රජතුමා ඒ සඳහා සුදුසුකම් පෙන්වන්න එහෙම නැත්නම් වීණා තරඟයක් පවත්වන්න කියනවා. මෙහිදී මේ තරඟයේ කටයුතු සූදානම් වන අතරතුර ගුත්තිල පඬිතුමා මෙබඳු අකුරුතඥයෙකුට ශිල්පදීම පිළිබඳව කනගාටු වෙන අවස්ථාවේ සක්‍ර දෙවියන් ගුත්තිල පඬිවරයාට උපදෙස් ලබා දෙනවා බිය නොවිය යුතු බව. ඒ වගේම සක්‍ර දෙවියන්ගේ උදව්ව ගුත්තිල පඬිවරයාට ලැබෙනවා. ඒ අනුව එහිදී තරඟය පැවැත්වෙනවා. මේ තරඟයේදී ගුත්තිල පඬිවරයා ජයග්‍රහණය ලබන්නේ මූසිල පඬිවරයාව එහෙම නැත්නම් මූසිල වීණාචාර්යවරයා පරාජයට පත් කරමින්. මෙහිදී ඉතාමත්ම සුන්දර වූ දර්ශනයක් ඒ රැස්ව සිටින ජනී ජනයාට සතා සීපාවාට දැක ගන්නට ලැබෙනවා. ඒ තමයි දුවේ පුතේ දිව්‍ය ලෝකයෙන් සුරගණන් නමසයක් මෙම ස්ථානයට පැමිණෙනවා. ඒ පැමිණ අපූරු රංගනයක් ඉදිරිපත් කරනවා.
පැතිරෙන වෙනනද බැඳුණු සිතතෝ අති නවිගිලිහෙන බව නොමදත්තෝ මනමත් කරවන දන මුළු දෙරලා රසවත් වන වෙන නද නද කරනා සවනොත් සඳ පුරාගෙන ලොබ දියුණා නොදනිත් දරුවන් එකින් වැටුණා ඇත්තෑවේ හිමියන් හරි අපූරුවට මේ සියලු දේ ඔබ ඉදිරියේ මවාපානව කවියෙන්. මේ කවි හරියට ප්‍රතිභාපූර්ණ කවීත්වය වැත්තෑවේ හිමියන්ගේ විදාපාන කැඩපතක් වගේ. ඒ හින්දම රත්නායක ගුරුතුමා අපි ඊළඟට කතා කරමු ලක්ෂ්මන් ගුරුතුමත් සමග. මෙහි සාහිත්‍යමය අගය මොකක්ද හේතු වෙන්නේ මේ තරම්? මෙහි සාහිත්‍යමය අගය වැඩි වෙන්න හේතු වෙන්නේ මොනවාද? දැන් නිසන්ති ගුත්තිලය කිව්වහම රස ආකරයක්, රස සාගරයක්. මේ රස සාගරය නැත්නම් මේ ගුත්තිල කාව්‍යයේ මේ මහා රසය ව්‍යාප්ත වෙන්න, වැඩි වෙන්න, වර්ධනය වෙන්න හේතු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අවස්ථෝචිත විරිත් භාවිතය. දැන් අපි දන්නවා මේ අපිට තියෙන නිර්දේශිත කොටසේ කෙටි කවියෙන් පටන් ගත්තාම 30 වෙනි කවිය විතර වෙනකොට දිග මාත්‍රා සංඛ්‍යාවක් තිබෙන දිග කවි වලින් අවසන් වෙනවා. දැන් මේ වීණා වාදනය බොහෝම හෙමින් පටන්ගෙන වේග රිද්මයානුකූලව අර නර්තන ලාලිත්‍යත් එක්ක එකතු වෙලා මනනුවම් පිනවන බලන්ින් නරමන්නන්ගේ ප්‍රේක්ෂකයන්ගේ මනනුවම් පිනවන සිත් ඇදබැඳ ගන්න ස්වභාවයට මේ යන ස්වභාවය, මේක දියත් වෙන ස්වභාවය අපිට පේනවා. එහෙනම් කතුවරයා බොහෝම හොඳට මේක අපට ගෙනහැර දක්වනවා. කෙටි කවියේ ඉඳන් කියන්නේ මන්ද රිද්මේ ඉඳලා වේග රිද්මේ දක්වා යන විදිහට ඒ සඳහා විරිත් කීපයක් භාවිත කරලා තියෙනවා. ඒ පිළිබඳ අපි විස්තර කතා කරනවා. ඊළඟට ගුත්තිලේ අගේ වැඩි වෙන්න හේතුවක් වුණා කාටත් තේරෙන බොහොම සරල සුමට සුගායනීය බස්වහරක්. සරල බස්වහරක්. ඒකට මහා අටුවා ටීකා ටිප්පණී ගැටපද ඕනේ නැහැ. කියනකොටම බොහොම ලේසියෙන් තේරෙන මට්ටමට.
ඊළඟට මේ කයුවල සබ්දය හා අර්ථරසය හොඳට සංකල්නය කරමින් සුසංයෝග කරමින් අපට ගෙනහැර දක්වනවා මේ කවි ඉතාමත්ම රසාලිප්ත විදිහට. අනික තමයි කතුවරය අසතු වර්ණනා චාතුරය මේ කවි හැම එකෙන්ම පේනවා. මෙන්න මේ නිසා මේ සාහිත්‍යයගේ වැඩිවීමෙහිලා මෙන්න මේ කාරණා හතර පදනම් කරගෙන තමයි අපි දැන් ඉදිරියට මේ කතා කරන්න යන්නේ. ඔව් දුවේ පුතේ. ලක්ෂ්මණ ගුරුතුමා ඔබට පැවසුවා අවස්තෝචිත විරිත් භාවිතය ගුත්තිල කාව්‍යයේහි සාහිත්‍යමය අගය ඉහළට ඔසවා තබන්නට ගරු සම්භාවනාවට පාත්‍රවන්නට එක් හේතුවක් වුණා කියලා. ඔබට නියමිත පද්‍ය 34 රැගෙන බැලූ කල මේ අවස්තෝචිත විරිත් භාවිතය මැනවින් දකින්නට ලැබෙනවා. අවස්ථාවට උචිත විරිතක්. විරිතක් යනු කුමක්ද? තාලය නැත්නම් රිදම් එක. ඒ අවස්ථාවට ගැලපෙන තාලයක් යෙදීම ඉතා මනරම් වෙනවා. ඔබ දන්නවද දුවේ පුතේ, එකේ සිට ඔබට නියමිත පද්‍යවල පළමු වන පද්‍යයේ සිට 14 වෙනි පද්‍ය පමණ දක්වා එක් විරිතකුත් එක් තාලයකුත්, එතැන් සිට 32 පද්‍යය පමණ දක්වා තවත් තාලයකුත්, 33 සහ 34 දක්වා තවත් තාලයකුත් භාවිත කරනවා. විශේෂයෙන් මෙන් පළමු අවස්ථාව තමයි එකේ සිට 14 දක්වා පද්‍යවල එන්නේ. යම් අවස්ථාවක් යම් සිදුවීමක් වේගයෙන් සිදුවන බව කියන්නට කවියා මේ විරිත තාලය උපයුක්ත කොට ගන්නවා. ඒ අනුව ගුත්තිල පඬිවරයා සහ මූසිල පඬිවරයාගේ පැමිණීම, එවැගේම සක්දෙවිඳුන්ගේ පැමිණීම, වීණා තරඟය පැවැත්වීම, ගුත්තිල පඬිවරයා සක්දෙවිඳුගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වීම, මූසිල පරාජයට පත්වීම වැනි අවස්ථාවන් වේගයෙන් ඉදිරිපත් කරනවා දුවේ පුතේ. තවත් විදිහකින් කියනවා නම් හරියට මේ අවස්ථාවට පොතේ ගුරෙක් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නාසේ. ඉදිරිපත් කිරීම සඳහා කවියා අපූර්ව විරිතක් භාවිතා කරනවා. මෙය අප හඳුනාගන්නේ ගී විරිත ලෙසට. එහි පළමු පද්‍යයේ තිබෙන්නේ මාත්‍රා 9යි. ඒ වගේම දෙවන පළමුවන පාදයේ මාත්‍රා 9යි. දෙවන පාදයේ මාත්‍රා 11ක් තිබෙනවා දුවේ පුතේ. තුන්වන පාදයේ යලි නැවත මාත්‍රා 9යි. හතරවන පාදයේ මාත්‍රා 14යි. අපි උදාහරණයක් ගත්තොත් ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පන වන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ. දැන් මෙන්න මේ වගේ එකක් ගත්තහම පොතේ ගුරෙකුට ඇවිල්ලා ඒ කාරණාව ඉදිරිපත් කරන්නා වාගේ හැඟීමක් ශ්‍රාවකයාගේ පාට සහෘදයාගේ සිත තුළ මතුවෙනවා. එහෙමනම් මෙන්න මේ පද්‍ය නිර්මාණවලදී අවස්තෝචිත විරිත් භාවිතා කිරීමේදී කවියා ගීවිරිත මේ මූලික ලක්ෂණය තමයි දුවේ පුතේ විසම පාද. පළමු පාදයේ මාත්‍රා 9යි, දෙවැනි පාදයේ 11යි, තුන්වැනි පාදයේ 9යි, හතරවැනි පාදයේ යලි 14ක් තිබෙනවා. මෙන්න මේවාට අපි කියනවා ගීවිරිත කියලා. ගීවිරිත ඉතා මැනවින් මේ පද්‍ය සංග්‍රහයට එමු නැත්නම් මේ කතා පුවතට සංකලනය කරගෙන තිබෙනවා. ලක්ෂ්මණ ගුරුතුමා, ඊළඟට දැන් ඒ ගීවිරිතෙන් එකතු වෙච්ච එකේ සිට 13 කවිය දක්වා තාම රසාලිප්ත විදිහට අපේ ධර්මදාස රත්නාගේ මහත්මයා බොහොම පැහැදිලි කළා. මාත්‍රා යෙදිලා තියෙන පිළිවෙල ඒක ඉතාම රසවත්ව මේ කෙටි කවිය තුළ දකින්න හම්බෙනවා. ඒ සඳහන් කළේ එතුමා ඒක ගීවිරිත හැටියට. ඊට පස්සේ එන කවි ඊට වඩා මාත්‍රා ප්‍රමාණය පොඩ්ඩක් එහාට මෙහාට වෙමින් මාත්‍රා 4:4 විරාමය තබමින් මේ කවි ටික නිර්මාණය කරලා තියෙනවා. එතෙන්දි කතෝරය බලාපොරොත්තුනේ මේ ගුත්තල පඬිතුමාගේ වීණා වාදනයෙන් ආනන්දයට නැත්නම් මන මෝහණයටපත් වෙච්ච උදවේගී ස්වභාවයන් සහ පරිසර ස්වභාවයන් වර්ණනා කිරීමටයි ඒ කවි ටික යොදාගත්තේ. එතෙන්දි නොයෙකුත් කාව්‍ය අලංකාර කාව්‍ය රස මේ කවි වලට ඇතුළත් කරමින් මනාව ඒ කවි පෙළ නිර්මාණය කරලා තියෙන බව පේනවා. දැන්
මාත්‍ර හතරෙන් හතරට විරාමය තබමින් ගත්ත මේ කවි කීපය තිස්වැනි කවිය දක්වා එන කවි කීපය තුළ දකින්න අපි පෙදවිරත කියන විරත. මේක පදක විරත කියලත් අපි හඳුන්වනවා පෙදවිරත. මුලින් කෙටි කවි කීපය තිබ්බ ගීවිරිතෙන් ඊට පස්සේ නම් පදක විරත නැත්නම් පෙදවිරිතෙන් මෙන්න මේ විදිහට ඒ කවි ගොඩනැගෙන්නේ. දිය දිය ගොසපල කෙරෙමින් සපැමිනි ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නද එනමෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නද නික්මිනි. මෙන්න මේ කවියේ තියෙන්නේ දිය දිය කියන කොටස එකයි ගොස පල කෙරෙමින් සපැමිනි එතන කොටස් හතරයි. ඒ හතරෙන් හතරට විරාමයේ තිබෙමින් තමයි ඒ කවි පන්තියේ ඒ කවි ටික නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපිට පේනවා කතුවරයා මොනතරම් උවමනාවකින් හැඟීමකින් බොහොම සුගායනීය විදිහට මේ නර්තන ලාලිත්‍ය නැත්තම් මෙතන මේ ඇතිවෙන ගීත ලාලිත්‍ය මතුකරන්න මොනතරම් සූක්ෂමව මේ පද සංයෝජනය තන් එකතු කරලා තියෙනවාද කියන බව අපට පේනවා. ඒ තරම් රසවත් ලියන්න කවියා ඒ විරිත් කීපේ එකතු කරගෙන තියෙනවා. ඊළඟට අපේ රත්න මහත්මයා දැන් මේ සරල බස පිළිබඳ කතා කරොත් කොහොමද මේ? ඔව් විශේෂයෙන් දැන් මේ ගුත්තල කාව්‍යයේ තව පද්‍ය පිළිබඳව විරිත පිළිබඳව කතා කරන ලක්ෂ්මන් මහත්මයා අර මාත්‍රා 26 කින් යුත් අපේ රූරැසේ අඳිනාලේසේ යන කවිය ඉතාමත්ම වැදගත් වෙනවා. මාත්‍රා 7න් 7ට යතිය පිහිටුවමින් මාත්‍රා 7 මාත්‍රා 7 නැවත මාත්‍රා 7 සහ මාත්‍රා 5 වශයෙන් යෙදෙන විදිහට මාත්‍රා 26 කින් යුත් මහපියුම් විරිත. මේ මහපියුම් විරිත ඉතාමත්ම වැදගත් වෙනවා. මෙය කවියා භාවිතා කළේ සුරංගනාවන්ගේ රැඟුමේ අයස්කාන්ත බව සිත් ඇද ගන්නා සුළු බව ඉදිරිපත් කිරීම සඳහා. එහෙමනම් දුවේ පුතේ විරිත් භාවිතාව පිළිබඳව ඒ විරිත් තුන පිළිබඳව ගී විරිත, පෙඳ විරිත සහ මහපියුම් විරිත කියන මේ විරිත් තුන පිළිබඳව ඔබ දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ලක්ෂ්මන් ගුරුතුමා ඉන් අනතුරුව අපෙන් විමසුවා සරල බස පිළිබඳව. දුවේ පුතේ ගුත්තිල කාව්‍යය කෝට්ටේ සාහිත්‍ය යුගයේ රචනා වුණු ජාතක කතා කාව්‍යයක් වශයෙන් අපි කතා කළානේ විවිධ ජාතක කතා කාව්‍යයන්. ලක්ෂ්මන් ගුරුතුමකව සඳකිඳුරුදා කව වැනි කවි පොත් ගණනාවක් රචනා කතා කළා. ඒ අතරතුරු ගුත්තිල කාව්‍යය ඉතා ඉහළින් වියතුන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඉතා අහිංසක, නිර්හංකාර, අල්පේච්ඡ කවියකු වන වැත්තාවේ හාමුදුරුවෝ. උන්වහන්සේ මහා ලොකු වැඩක් කියන්නේ මහා ලොකු දෙයක් කර කතා කරපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පවසනවා පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වනපස මලින් පුද කලයි පවසනු කවර වරදද කියලා උන්වහන්සේ පවසනවා. මේ ඉතාමත්ම වැදගත්. එතුමන් නිර්හංකාරයි. උන්වහන්සේගේ මේ නිර්හංකාරකම මේ අල්පේච්ඡ බව දුවේ පුතේ කවිය තුළ හැම තැනකම ආත්මීය වශයෙන් බැඳිලා තියෙනවා. ඒ බව පැහැදිලි කරන ප්‍රමුඛ සාධකය තමයි දුවේ පුතේ සරල බස. මේ පද්‍ය නිර්මාණකරුවාගේ විශිෂ්ටත්වයට හේතු වෙන සරල බස් වහර අතිශයින් වැදගත් වෙනවා. දැන් බලන්න අපි මුලින්ම කිව්වා ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පණවන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ. එහෙම නැත්නම් අපබෝ සතුන් මිස අනෙකෙකු නොම දිනන ලෙස සුර රජ සිට අහස තතක් සිඳුවයි කීයයි විගස. දැන් මොනතරම් සරලද කියලා පැහැදිලි කරගන්න. ඒ වගේම ඔබ මතක් කරගන්නවා නම් දරුවන් ඇකේන් වැටුණු අවස්ථාව මනමත් කරවන ධනමුළු දෙරණ ඉතා පැහැදිලි සරලයි. රසවත් වන වෙන නද නද කරණ ඊළඟට සවනොත් සඳ පුරංගන ලොබ දියුණා නොදනිත් දරුවන් ඇකේන් වැටුණා. මං හිතන්නේ ගුත්තිල පඬිවරයාගේ කවියාගේ
එමනැතම් වැත්තෑවේ අපේ හාමුදුරුවන්ගේ විශිෂ්ටත්වයට ගෞරවනීයත්වයට මේ කෘතියේ වැදගත්කමට සර්වත්‍රික ගුණයට ඉවහල් වෙන ප්‍රමුඛ සාධකය තමයි ද්වේපුතේ එහි සරල බස. ඒවගේම ගුත්තිල කාව්‍ය සරසන අලංකාර පිළිබඳව අපි ළඟට කතා කරමු. ලක්ෂ්මන් ගුරුතුමා. ගුත්තිල කාව්‍ය පැහැදිලිම අලංකාර පද්‍ය නිර්මාණය. ගුත්තිල කාව්‍යයේ අලංකාර බව ඇත්තං මාධූර්ය ගුණය රැඳී තිබෙන්ට හේතුවන කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි ශබ්දාලංකාරය, අනික අර්ථාලංකාරය. අර්ථාලංකාරය පිළිබඳ අපේ ධර්මදාස මහත්ම කතා කරාවි. ශබ්දාලංකාරය පිළිබඳ කතා කරනට අර මුලින් කතා කළා වගේ කාරණා තුනක් ඔබට මතු කරන්න ඕනකම තිබෙනවා. එකක් තමයි අර මුලින් අපේ ධර්මදාස මහත්මයා කිව්වාගේ විරිත් භාවිතය. දැන් ගී විරිත, පෙද විරිත, පියුම් මහ විරිත ආදියෙන් කෙරිච්ච විරිත් භාවිතය. දැන් ගුත්තිල පඬිතුමා සහ මූසිලා අතර පැවතෙන වීණාව ක්‍රමයෙන් ක්‍රමයෙන් වේග රිද්මය දක්වා, නැත්නම් වේගී ස්වභාවයක් දක්වා ගිය තත්ත්වය අපට අපේ හිත්වල මැවෙනවා, විචිත්‍රණ වෙනවා. එදා ඒ හිටපු සෙනග මුව අයාගෙන net අයාගෙන බලන් ඉන්න හැටි මේ සියල්ල මේ කවි කියවනකොට මැවිලා පේනවා. සංකල්ප රූප මැවෙනවා. එහෙනම් ඒ මැවීමේ එක හේතුවක් තමයි මේ කතුවරයා සතු මේ විරිත් භාවිත හැකියාව. විරිත් භාවිත සක්්‍යතාව. එතෙන්දී අපි අර මුලින් කිව්වා කෙටි කවි. සුන්නතින් එසඳ පසුකර සුරං වෙන නද දියුණු දියුණුව නද නික්ම පැතිරෙත දසත විනිවිද අර ගීවිරිතෙන් ආපු කවිය. ඊට පස්සේ විරිත මාරු වුණා දිග කවියකට. පියසන්නව බිංහු දැල් රැඳි කොපුලි අවසන් වෙන නොව නදටම කූලි මදසං සුංපියෝ වින් සිටි නොසැලී ගජසෙන් සිටියම් ගජසිරි කියලි. ඒ අර කිව්ව පදක විරිතෙන් කවි. ධර්මදාස මහත්මයා කිව්ව පියුම් මහ විරිත කවි තමයි අන්තිම කවි දෙක. මේ ගුත්තල වීණා වාදනය සහ නර්තනයේ ඉතාම උච්චතම අවස්ථාව මතු කරන ස්වභාවය. එහෙනම් ඒ විරිත් තුන මොනතරම් මේ කවි පන්තියට නැත්නම් මේ පද්‍ය නිර්මාණයට සුන්දරත්වයක් එක්කලාද කියන බව අපිට බොහොම පැහැදිලි. ඊළඟට අනික තමයි මේ කවිපන්තියේ රසභාව පෝෂණය වෙන්න බලපෑක හේතුවක් තමයි අනුප්‍රාස රසය. දැන් එක වගේ අකුරු නැත්නම් එක වගේ වචන, එක වගේ පද එකළඟ වැඩි වාර ගානක් යෙදීම තුළ ඇතිවෙනා මිහිර. මේ මාධූරයේ ගුණය. එහෙනම් ඒවා මේ කවිපන්තිය තුළ තියෙනවා. දියදිය ගොස පල කරමින් සපැමිණි. මෙන්න මේ ආදි වශයෙන් දැක්වෙන කවිවල මේ දියදිය ගොස එක වගේ වචන දියදිය ජය ජය ආදි වශයෙන් එදෙන ඒක අනුප්‍රාස රසය. අපි දරුවෝ දන්නවා මේවා. ඊළඟට තමයි එලිසමය. හැම කවියකම මුල සමාන මට්ටමේ පද, මැද හරිය සමාන මට්ටමේ පද, අග එහෙම මට්ටමේ පද තියෙනවා. ඒ වගේ තියෙන්නේ ඉතාමම රසවත් ගතියක්. මේ එතෙන්දි පේනවා පටන් සුරුදු උන් උවදෙස්සේකොට ඉටන් බලෙන් දැමුවෙන් ගුලි අහසට තුටන් වඩන සුරු අඟනෝ බැස්සට පටන් ගත්තුනව සීයන් නැටුමට. මෙතන පටන් ඉතන් තුටන් පටන් කියන මේ වචන ටික අර නර්තනයක බෙහෙරීනාදය වගේ බොහොම රසවත්ව මතු වෙලා එනවා. එතකොට අවසානෙත් කොට සට සිට මට ආදි වශයෙන් ටයන්නෙන් අවසන් වෙන පද පෙළ. එලිසමය මෙන්න මේවා ශබ්දාලංකාර සඳහා හේතු වෙච්ච කාරණා. ඔව්, මේ කෘතියෙහි විශිෂ්ටත්වයට හේතුවන ශබ්දාලංකාර. ඒ කියන්නේ ශබ්දාර්ථව සහිතං කාව්‍යම් එක්තැන් වූ ශබ්දාර්ථ දෙදෙනා කාව්‍ය වන්නේ නම් මෙහි ඊළඟ වර්ගයේ තමයි අර්ථාලංකාර. ද්වේපුතේ අර්ථාලංකාර ගත්තොත් ඔබ උපමා ගැන කියන්නට ඕන. මේ පද්‍යයේ තිබෙනවා විවිධ උපමා තිබෙන අවස්ථාවන්. සුරගඳ බුන් ලෙසට, එහෙමත් නැත්නම් පිළිරූ ලෙසිනේ, එහෙමත් නැත්නම් සුරසෙනගට සුරසුන් පැනවූ වැනි, එහෙම නැත්නම් රූ රැසේ අඳිනාලෙසේ වැනි තැන්වල දක්නට ලැබෙන උපමාවන් කවියා ඉතා උචිත ලෙසින් භාවිත කොට තිබෙනවා. ඊළඟට රූපක අලංකාර ගැන කතා කරනකොට දුවේ පුතේ වැඳ රද
පදකමල. පදකමල කියලා කියන්නේ පාදය නැමැති නෙළුම. ඒ රූපකාලංකාරයක්. කවියාගේ විශිෂ්ට ගුණයක්. ඊළඟට දුවේ පුතේ ස්වභාවෝක්තිය ගැනත් ඔබ යමක් දැන සිටිය යුතුමයි. ඇත්ත ඇති සැටියෙන් වෙනත් අලංකාර නොයදා පැවසීම ස්වභාවෝක්තිය. ඒ අනුව ළඟළඟවා උණුනට කර වාදය නොවරදවා වීනාපද වාදය ආදී කවියක් ගත්තහම ස්වභාවෝක්තිය ගැන ඔබට කතා කරන්නට පුළුවන්. ස්වභාවෝක්තිය ගැන කතා කරන කොටම දුවේ පුතේ අතිශයෝක්තියත් එහි අනිත් පැත්ත. යමක් උවමනාවටත් වඩා වැඩියෙන් විස්තර කිරීම. අර කුරුල්ලන්ගේ කතාව, කුරුල්ලන් පියාපත් නොගසා අහසේ පියාපත් විහිදුවමින් සිටි අවස්ථාව අන්න ඒ බඳු අවස්ථාව. ඒ වගේම උත්ප්‍රේක්ෂා අලංකාරය ගැනත් ඔබ යමක් කියන්නට ඕන. ඒ තමයි අර වෙසසින් යන නද දිගත පුරායා අසමින් තුරුහිස රඳන ගිරායා තමගේ කටේ තිබුණු මී අඹ බිමට දැම්මේ වෙන මොනවත් නිසා නෙවෙයි මේ ගුත්තිලගේ වීණානාදයේ දක්ෂතාවයේ මිහිරියාව නිසා කියලා. මෙන්න මේ අලංකාර වර්ග දෙක පිළිබඳව ඔබ දැන සිටීම ඉතා වැදගත් වෙනවා. බොහොම ස්තුතියි. සහෘද සිත් තුළ උත්තම රස ජනනයට සමත් වූ ගුත්තිල කාව්‍ය පිළිබඳවයි අද අපි දුවේ පුතේ කතා කළේ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන. එහෙනම් මෙහි ආනන්දයේ විඳින ගමන් ඔබේ විභාගය පිළිබඳව සිතමින් තව තවත් ගුත්තිල කාව්‍ය ඇසුරු කරමින් එහි අභ්‍යාස කරමින් තවත් අධ්‍යයනය කරන්න කියන සිහිපත් කිරීමත් ඔබට කරමින් අපි අද සමුගන්නවා. බොහොම ස්තුතියි. හිටපු සහකාර විදුහල්පතිවරයෙක්, ඒ වගේම ප්‍රවීණ දේශකයෙක් වන ශාස්ත්‍රපති ධර්මදාස රත්නායක ගුරුතුමා, ඒ වගේම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සිංහල විෂයාචාර්ය අපේ ලක්ෂ්මණ අමරසූරිය ගුරුතුමා, ඔබතුමාටත් ස්තුතියි. දුවේ පුතේ, අපි එහෙනම් ලබන සතියේදී යලිත් ඔබ මුණගැහෙනවා. අයිබෝවන්.